අයවයේ සම්පූර්ණ සංඛ්‍යලයකන පදනම් වෙලා තියෙන්නෙම බදුුමත්. තුන්දාා සාර්සිය පහලෝක අපේක්ෂිත ආදායමේ. තුන්දා සෙකසිිය තිහක්ම අපේක්ෂා කරන්නේ බදුවල්. මේ වෙන කොටත් අයවැය දිරිපත් කරන්න කලින්. බැඩ්බද්ධ සියට අට සියට දොලහ සියයට පහලෝ කරන්න. සමාජ ආරක්ෂණ බද්ධ කියලා දෙකදස පහක් ගැහවා. ඊළඟට උපේ ආදායම්මත වැඩර. තුට දැන් අපනයන ඉලක්ක කරගත්තා අයවැයක් ඉදිරිපත් කරනවා කියලා කිව්වට. අයවැයට පෙරාතුව අපනෑනවලට බදු වැඩිකරම්. තුටආණ්ඩුව ඇත්තටම ශෂ්පාධනය වැඩිකිරීම මත අදායම් උපදවන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරනවා වෙනුවට දැනටමත් මොකක්කෝ තත්ත්යක්ක ඇට දෙ අම්මාරුවෙන් උපේ ගන්න ආදායම් උපේගන්න අයගෙන්. බදු අයිකිරම් වැඩි කල් තිය. තුර බදුු අයිකිරීමම් වැඩ වෙනකොට සුළු හා මධ්‍ය පරිමාන විවසායිකයා නිෂ්පාදකයා, මන්ගේ කර්මාන්ත තමන්ගේ ව්‍යාපාර පවත්තගෙනන්න බැරුව අර්බුදයට ලක්කේ. දැන් ආණඩුව විසිසෙන්ම මහා බැංකුව සහ මුදල්ල මාත්‍යන්සය පහුගේ කාලේ පොරාවටනම අලුතෙන් සිද්ධ කරපුදේ තමයි බදු සහ පොලි අනුපාත වැඩි කරලා උඩිින් තියන සංඛ්‍යයාල්ලය කන ගලප්පගන්න. එතකට අවසානිෙදි වෙන්නේ මිනිස්ුළංඟ ්‍යපාරිකව සහ මනිස්ු යවතින සල්ලිටික බැංකු ගන්නවා බැංකුව අපඒ එක මහා බැංකුවටදානුව ගේ සයට තිස්තුන පොලියට එතකුට එතන්ට යම්කිසි මුල්ලම එකක් එෙනවනි එතුට සංඛ්‍යයාලයකන ගලප්පනු. හැබැයි එහෙම වනාම ආර්ථිකය පළල්වෙන්නන්නේ නෑ නිෂ්පාදනය පලවවෙ නහ ොද මිනිස්ු ආඩුටග වෙන බදු සහ බැංකු පොලි වැඩිුනාම මිනිස්ුළංඟ සල්ලි නැතුුණාම ආෝජන සිද්ධවෙන්නේ නැහැ අද ඇතර මලාර්ථයඉන්නේ ආර්ථිකය හැකිලෙනවා හැබැයි උඩ සංඛ්‍යලයකන ගලප්පල පෙන්න්නනු. ඒක පෙන්න්නන්නේ ඇත්තර්ම ගත්තොත් චාත්‍යන්ත්‍ර මුල්ල අර මුදල්ල සතුටු කරන්න.